කියලා දෙන්නම්. මේ කතාව හොඳට අහගෙන ඉන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවත් නුවර එක්තරා සිටු පවුලක් හිටියා. ඔය සිටු පවුලේ දරුවෝ දෙන්නෙක් හිටියා. වැඩිමහල් දරුවගේ නම තිස්ස. තිස්සයි තිස්සගේ මල්ලි දෙන්න තමයි හිටියේ. මේ තිස්ස වැඩිමහල් දරුවට අවුරුදු 15ක් 16ක් වගේ වෙන කාලෙදී ඒ දෙමව්පියෝ දෙන්නට හදිස්සි බලවත් රෝගයක් වැළඳිලා මරණාසන්න මොහොතට කිට්ටුණා. ඒ වෙලාවේදී තමන්ගේ වැඩිමහල් දරුවව ළඟට අරගෙන කිව්වා, "පුතේ, අපි කවදා හරි දවසක නැති වුණොත් අපි නැති වෙච්ච අඩුපාඩු මල්ලිට දැනෙන්න තියන්න එපා. මල්ලිව බොහොම ආදරෙන් රැකබලා ගන්නට කියලා අනුශාසනා කළා." ඒ කිව්ව වගේම නොබෝ දවසකින් ඒ අම්මා තාත්තා කලරිය කළා. ඊට පස්සේ අර තිස්ස මොකද කරන්නේ? තමන් ඉගෙන ගන්න එකත් නතර කරලා අර මල්ලි වෙනුවෙන් සම්පූර්ණ ජීවිතය කැප කළා. කැප කරලා ඒ මල්ලිට හොඳට ඉගෙනුවා. කටයුතු හැම කාරණාවක්ම කළා. ඒ තිස්ස කුමාරයා ඉගෙන ගන්න එක නතර කළා. එයා ගැන බලන එක නතර කළා. මල්ලි ගැන සම්පූර්ණ කැපකිරීමෙන් කටයුතු කළා. මල්ලි ටිකක් වැඩිහිටි ස්වභාවයට පත් වුණාට පස්සේ සුදුසු කුලයකින් කුමාරියක් හොයලා අවාහව කටයුතු කළා. දෙමාපියන්ගෙන් උරුම වෙච්ච ධනයත් වැඩි කොටසක් මල්ලිට පවර්ලා දීලා එයාගේ අර්ථ සිද්ධිය සඳහා කටයුතු කළා. මල්ලි වෙනුවෙන් ජීවිතය කැප කළ නිසා මේ තිස්ස කුමාරයා ගිහි ජීවිතයට ඇතුළත් වුණේ නැහැ. අවාහ විවාහ වුණේ නැහැ. ඉතින් මේ කාලෙදී හවසට බොහෝ පිරිස් නොයෙක් මල් පහන් ආදී පූජා ද්‍රව්‍ය අරගෙන ජේතවනාරාමයට පිරිස් යනවා. ඒ යන පිරිස් එක්ක එක්තරා දවසක් මේ තිස්ස කුමාරයත් ගියා, තිස්සත් ගියා. ගිහාම ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ අහගෙන ඉඳලා මෙයාට හිතුණා මහණ වෙන්නට ඕනේ කියලා. ඊට පස්සේ පිරිස යනකම් ඉඳලා භාග්‍යවතුන් වහන්සේට ළඟට ගිහිල්ලා කිව්වා, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට පැවිදි වෙන්නට ඕනේ කියලා." භාග්‍යවතුන් වහන්සේ මතක් කළා, "තිස්ස, ඔබට මහණ වෙන්න පුළුවන්. ඒත් පැවිදි වෙන්න කලින් ඔබ දැනුවත් කටයුතු කවුරු හරි ඉන්නවා නම් ඒ අයට දැනුවත් කරලා එන්න කියලා." ඊට පස්සේ තිස්ස කුමාරයා ගෙදර ගිහිල්ලා මල්ලිට කිව්වා මහණ වෙන්නට ඕන කියලා. මල්ලි කිව්වා, "අනේ අයියා, අම්මා නැති මට අම්මා වගේ, තාත්තා නැති මට තාත්තා වගේ, මේ හැම දෙයක්ම කළේ ඔයා මට ඉන්න එකම නෑදෑයත් ඔයා. ඒ හින්දා මහණ වෙන්න එපා කියලා. කොහොම හරි මේ තිස්ස කුමාරයා නැවත නැවත ඇවිටිලි කළාම පැවිදි වෙන්න අවසර දුන්නා." ඊට පස්සේ මේ තිස්ස කුමාරයා පැවිදි වුණා. තිස්ස හාමුදුරුව මේ තිස්ස හාමුදුරුව ගම්පලාත් වල ඉන්නකොට
නිතරම යාළු මිත්‍රයෝ වෙනවා. ඒ යාළු මිත්‍රයෝ ඇවිල්ලා කතා බහ කරනකොට ඒක මෙයාගේ පැවිදි ජීවිතේ කරදරයක්. ඊට පස්සේ මෙයා තීරණය කළා ඈත පළාතකට යන්න. භාග්‍යවතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඊට ඈත ප්‍රාන්ත ප්‍රදේශයක තියෙන කැලෑවක ගල්ලෙනක වාසයට ගියා. ගිහිල්ලා පිණ්ඩපාත කරගෙන නිස්සරණාදීන් නිවන් කෙරේ මෙහෙයු සිත් ඇතුව අප්‍රමාදීව කටයුතු කරමින් වාසය කළා. මේ කාලෙදී අර තිස්ස හවුඳුරගේ මල්ලි ඉන්නෝනේ. ඒ මල්ලි දැන් අවහ වෙලා විවාහ වෙලානේ. ඒ බිරිඳ කල්පනා කරනවා තිස්ස මහාන වෙච්ච එක අපිට උනේ හරි ලාභයක්. මහාන වෙච්ච එකෙන් අපිට මහත් වූ ලාභයක් වුණා. එයා මහාන වෙච්ච නිසා එයා සතු ඔක්කොම ධනෙ අපිට අයිති වුණා. බැරි වෙලා හරි පැවිදි ජීවිතේ කලකිරිලා ආපහු ආවොත් මේව ඔක්කොම දෙන්න වෙනවා. ඒ හින්දා මල්ලිට තොරෙන් ආපහු එයාට එන්න බැරි වෙන්න යමක් කරන්න ඕනේ කියලා හිතලා මල්ලිට හොරෙන් අර බිරිඳ මොකද කරන්නේ හොරු කණ්ඩායමක් ගෙනල්ලා අල්ලසක් දුන්නා. අන්නර අහවල් ගමේ කැලේ ගල්ලෙනක ඉන්න හාමුදුර නම මෙන්න මේ හාමුදුරු මරන්න ඕනේ. මරලා ආවහම නුඹලට මේට වඩා වැඩි කොටසක් දෙනවා. දැන් මේ කොටස තියාගන්න කියලා ගාණක් දුන්නා. ඉතින් මේ හොරු ධනය හේතුයෙන් අර හාමුදුරුව මරන්න කියලා ගියා. යනකොට තිස්ස හාමුදුරුව සක්මන් මළු සක්මන් භවනා කරනවා. මේ හොරු ටික වට කරගත්ත තිස්ස හාමුදුරුව අහනවා, ඇයි පින්වත් අපි ආවේ ඔබ වහන්සේ මරන්න? ඇයි මාව මරන්නේ? ඔබ වහන්සේ මැරුවහම අපිට විශාල ධනයක් ලැබෙනවා. හොඳයි, මාව මැරුවහම මම නිසා ඔබට ධනයක් ලැබෙනවා නම් ඔබ මාව මරන්න. ඒත් මට එකම එක දවසක් දෙන්න. මේ කෙල්ලවරක් නැති ඉමක් කොනක් පරක් තෙරක් නැති දුක්සහගත සසරේ අනන්තවත් ආපු මේ සංසාර ගමන නිමා කරන්නේ නැතුව කෙලෙස් සහගතව මැරෙන එක මම පිළිකුල් කරනවා. මට එකම එක දවසක් විතරක් දෙන්න, හෙට ඇවිල්ලා මට මාව මරන්න කියලා. හොරු කියනවා, බලන්න මේකගේ තියෙන කපටිකම හාමුදුරනමක් උනත් දැන් මරන්න එපා, හෙට මරන්න කියලා ඔය හදන්නේ පැනලා යන්න. අපි රෝට්ටල එහෙම පැනලා යන්න හම්බ වෙන්නේ, අපි දැම්මම මරනවා කිව්වා. ඊට පස්සේ මේ තිස්ස හාමුදුරුව කියනවා, ඇවැත්නේ පින්වත්නේ, මම පැනලා නොයන බවට ඔබට ඇපයක් වෙන්නම් කිව්වා. ඊට පස්සේ මේ හොරු අහනවා, මේ කැලේ ඔබට ඇප වෙන්න ඉන්නේ කවුද කියලා. ඒ තිස්ස හාමුදුරුව සක්ම මළුවේ ඉස්සරහට ගිහිල්ලා බිම ඉඳගෙන එතන තිබුණා විශාල කළු ගල. ඒ කළු ගල ඔසවලා අරගෙන දෑත බදල තමන්ගේ කකුලේ කලව දෙකට ගහගෙන කලව ඇට බිඳගත්තා. ඇවැත්නි, මම පැනලා නොයන බවට මේ ඇපය ඇද්ද කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේ, අච්චර තද හිතක් තියෙන අර හොරු පවා හරීම සංවේගයටපත් වුණා. අනේ, මේ තරම් ගුණ යහපත් කෙනෙක් මරන්න නේද අපි ආවේ කියලා සංවේගයටපත් වෙලා ඒ අය ධනයත් මුදලත් එපා කියන අදහසින් ආපහු ගියා. පින්වත් ස්වාමීන් වහන්සේ, එදා ඒ තිස්ස හාමුදුරුව ඒ විදිහට කකුල් දෙක කඩාගෙන භාවනා කළේ මේ සසර ඉන්නකොට කකුල් කැඩුණු වාරවල් ගණන් කරන්න බැරි බව දැනගෙන හිටියා.
මේ සසර තව යනකොට යනවනම් මේ වගේ කකුල් කැඩෙන්න තියෙන වාරවල් මෙච්චරයි කියලා ගණන් කරන්න බැරි බව දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි අනන්ත සංසාරේ මව් වෙනුවෙන් මව් මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියලා දැනගෙන හිටියා. පියා මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියලා දැනගෙන හිටියා. දුව පුතා සහෝදරය සහෝදරි ඥාති හිතේසි මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දැනගෙන හිටියා. ඒ වගේම ගෙවුණු සංසාර ජීවිතේ ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල්වල පය හැපි හැපි වැටලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් අනන්තයි කියලා දැනගෙන හිටියා. සසර හිටියොත් ඉබඳු ජීවිත අනන්තවත් ඔබ ලැබෙන බවත් දැනගෙන හිටියා. ඒ වගේම අත්පය හතරම නැතුව පිළෙක් වෙලා මල මුත්‍ර ගොඩේ වැටලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් බව දැනගෙන හිටියා. කෙලෙස් සහගතව පිරුණු කලුරිය කළොත් සසර නැවත ඉදිරියට යනකොටත් ඒ විදිහට වෙන බව දැනගෙන හිටියා. අන්න ඒ නිසායි මේ කෙලෙස් සහගතව මැරෙන බව පිළිකුල් කරලා අර හොරුන්ගෙන් එක දවසක් ජීවිතයේ ඉල්ලගත්තේ ඉල්ලුවේ මෙබඳු දුක්සහගත සසරෙන් එතර වෙන්න වීර්යවන්ත වෙන්න කොහොම හරි මේ තිස්ස හාමුදුරුවෝ ඒ කකුල කැඩුණු වේදනාවම අරමුණු කරගෙන භවනා කළ රහත් වුණා. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නම තග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බහ කොටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසාරිතං. මහණෙනි, අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් මේ සත්‍ය දුවන සැරිසරන සසරේ මුල් කෙරවලක් පේනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පණවන්න පුළුවන් කමකුත් නැහැ. ඒ සසර අපි හැම කෙනෙක්ම නිකම්ම දිව්ව සැරිසරුවා නෙමෙයි. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනන්ත අපරිමාණ දුක් විඳලා තියෙයි. දුක් විඳලා ඇති. ඒත් භවයෙන් වැහිලා නිසා අද අපිට ඒක පේන්නේ. භවයෙන් වැහිලා නිසා අපිට ඒක නොපෙනුණත් භවය තුල ඉබඳු දුකක් තියෙන නිසා භවගාමී සත්වයේ ඉබඳු දුකක් විඳින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා මේ දුක නැති කරන මාවත ලෝකෙට පෙන්වන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ සසර දුක් ස්වභාවය නොපෙනෙන අතීතයේ පැත්තකින් තබන්න, නූපන්න අනාගතයේ පැත්තකින් තබන්න, අද වහන්සේලාගේ ජීවිතයේ පැත්තට හැරිලා බලන්නකො. උපන්න දවසින්ද මේ මොහොත වෙනකම්ම මේ හොයන්නේ මොකද්ද? ඉතින් ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්නවා, නොයෙක් විදිහේ වැඩ කටයුතු කරනවා. මේ ඉගෙන ගන්නේ, මේ වැඩ කටයුතු කරන්නේ මේ හොයන්නේ මොකක්ද? මොනවද අවශ්‍ය? මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොනවද ලබා ගන්න ඕනේ? හොඳට බැලුවොත් මේ ලෝකේ හැම කෙනෙක්ම කරන්නේ දුක ජීවිතයෙන් අයින් කරන්න සැප සතුට දෙක ළඟා කරගන්න උත්සාහවත් වෙවි ඉන්නේ. ඔක තමයි හොයන්නේ. දුක ජීවිතයෙන් අයින් කරන්න සැප සතුට දෙක ළඟා කරගන්නයි ඔය හැම ක්‍රමෝපායක්ම කරන්නේ. නමුත් අවාසනාවට
හැම කෙනෙකුගේම ජීවිතයේ අන්තිම කාල වෙනකොට ලැබිලා නැති තොයි ටිකමයි. දුක ජීවිතෙන් අයින් කරගන්න බැරි වෙලා සැපසතුට දෙක ජීවිතයට ළඟා කරගන්න බැරි වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ කවුරුවත් දුක අයින් කරන්න හදන්නේ දුක ඇති වෙන හේතුව දැනගෙන දැකලා නෙමෙයි. සැප ළඟා කරගන්න හදන්නේ සැප එන හේතුව හදලා නෙමෙයි. පිවිසුම් සෝමනස දන්නවද අපේ ජීවිතේට දුක එන්නේ කොහොමද කියලා? දුක නැති කරනවා නම් කෙනෙක් ඉස්සෙල්ලාම දුක ඇතිවෙච්ච හේතුව හොයාගන්න. ප්‍රධානම වශයෙන් ඕනම කෙනෙකුගේ ජීවිතයට දුක ගලාගෙන එන පැතිකඩවල දෙකක් තියෙනවා. ප්‍රධානම වශයෙන් දුක ගලාගෙන එන පැතිකඩවල දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යපහසුකම නැති නිසා දුක එන්න පුළුවන්. අනිත් එක කෙලෙස් නිසා. කණ්ඩ බොණ්ඩ නැති වුණොත් දුක එනවා. ඉන්න හිටින්න ගයක් දොරක් නැත්තම් දුක එනවා. අඳින්න පළඳින්න ඇඳුම් පළඳින්න නැත්තම් දුක එනවා. ලෙඩට දුකට බෙහෙත් නැත්තම් දුක එනවා. අපි භික්ෂුන් වහන්සේලාට තියෙන චීවර පිණ්ඩපාත සේනසන ගිලම්පස කියන හතරම තමයි ගිහි අයටත් ඔන්න ඔය ප්‍රත්‍යපහසුකම නිසා ඇති වෙන දුකෙන් අපිව මුදවලා දෙන්න කටයුතු කරනවා දෙමව්පිය ගුරුවරු පුතේ හොඳට ඉගෙන ගන්න හොඳ රස්සාවක් කළාම දුකක් නැතුව ඉන්න පුළුවන් කියලා පෙන්නනවා. අපි ඔක්කොම ලඳ ওই ටික කරන්නේ දුක නැතුව ඉන්න නේද? දුක නැතුව ඉන්න ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, මිල මුදල් එකතු කරනවා, මේ ඔක්කොම රැකිරක්ෂා කළා. මේ ඔක්කොම කරන්නේ මොකක්ද? දුක නැතුව ඉන්න. හොඳට මතක තබා ගන්න ඕනේ ඔය ටිකෙන් නැති කරන්න පුළුවන් දුකේ එක්තරා පැතිකඩක් විතරයි. ගෙයක් දොරක් නැතිකම නිසා, ආහාර පාන නැතිකම නිසා, ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් නැතිකම නිසා එන දුකක් තියෙනවා නම් ඒ දුක නැති කළ හැකි. ඒ අපේ ජීවිතයේට ඒ ප්‍රත්‍යපහසුකම නැතිකම නිසා එන දුක වළක්වල දෙන්න මග පෙන්වන නිසා, මගට යොමු කරන නිසා දෙමව්පියෝ, ගුරුවරු, ආචාර්ය වහන්සේලා අපිට සත්පුරුෂයෝ වෙනවා. හොඳට බලන්න, දැන් ওই ටිකෙන් දුක නැති වෙනවද කියලා ඔක්කොම දේවල් වෙනුවට මහා මන්දිර තියෙන සල්ලි මිලමුදල් වෙනුවට හොඳ ධන කුවේරයෝ ඉන්නවා. යාන වාහන ඕන තරම් තියන අය ඉන්නවා. එයා දුක නැති කළ දෙන්නේ. ප්‍රත්‍යපහසුකම නැති නිසා දුක ඇති වෙනවා නම් ඒ ටික නැති වෙන්න පුළුවන්. අපේ ජීවිතවලට දුක ගලහගෙන තව එක පැතිකඩක් තියෙනවා. ඒ තමයි කෙලෙස් නිසා ඇතිවෙන දුකක් තියෙනවා. අන්නේ ඒ කෙලෙස් නිසා ඇතිවෙන දුකෙන් ලෝකයා මුදවලා දෙන්න තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නේ. ප්‍රත්‍යපහසුකම නිසා ජීවිතයකට එන දුකෙන් වළක්වලා දෙන්න තමයි දෙමව්පියෝ, ගුරුවරු ආදී සත්පුරුෂය වැඩිහිටියෝ ඉන්නේ. ඒ අයට අනුශාසනා කරන්න දන්නේ, අනුශාසනා කරන්නේ ওই ටිකට විතරයි. නමුත් කෙලෙස් නිසා අපේ ජීවිතයට
දුක එනවා. ලෝකයාගේ ජීවිතයකට දුක එන්න පුළුවන්, දුක එනවා. අන්නේ දුකෙන් අපිව මුදවල දෙන්න, ලෝකයා මුදවල දෙන්න තමයි සමන බ්‍රාහ්මණය වෙන්නේ. ඉතින් අපි හොයන්නේ සැපසතුට දෙක නම්, අපි අවශ්‍ය අපි උත්සාහවත් වෙන දුක අයින් කරගන්න නම් අපි හොයන්නට ඕනේ ඒ දුක අයින් කරන නියම ක්‍රමය. අපි මේ ස්වාමීන් වහන්සේලා දැන් මේ කාලේ ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගැනීම තුලින් ජීවිතේ දුක ඔක්කොම නැති කරන්න බෑ. ජීවිතේ දුකේ එක්තරා පැතිකඩක් නැති කළ හැකි. හැබැයි ජීවිතේ වැඩි බර වැඩි දුක තියෙන්නේ කෙලෙස් නිසා ඇති වෙන දුක. ඒ දුක නැති කරන්න තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ලෝකයට පෙන්වන්නේ මේ දුක, මේ දුක ඇති වෙච්ච හැටි, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන කියන මාර්ගය. ඉතින් මේ දුක, දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියන ධර්මතා හතර දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපි ශ්‍රාවකයෝ කියලා කියනවා. ඒත් අවාසනාවට අපි කවුද අපේ ජීවිතයට දුක එනකොට ඒ භාග්‍යතුන් වහන්සේ දුක නැති කිරීම සඳහා පෙන්වපු ක්‍රමය අනුගමනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපි ශ්‍රාවකයෝ කියන වචනය කිව්වත් ධර්මයේ නැති ධර්මයක් නොදකින අබෞද්ධ ලෝකයක් කටයුතු කරන විදිහටම නෙමෙයිද අපි කටයුතු කරන්නේ. මේ ලෝකයා අඬන විලාප දෙන විදිහට අපිත් අඬනවා විලාප දෙනවා. ලෝකයා දුක නැතිකරන්න යමක් කරයි නම් ඒ දේම අපි කරනවා. ජරා මරණයට ගහගෙන යන ලෝකෙක සිහියෙන් අවදියෙන් ඉඳලා ජරා මරණයට යන මිනිස්සු බේරගන්න ඕනේ. අපි ඒ ජරා මරණයට අනු අපි ගහගෙන ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ දුක දුක ඇතිවීම නැතිවීම පෙන්වුවට ඒ මාර්ගය අපි කවුරුත් ගමන් කරන්නේ. ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය හා අනවබෝධය මතයි බෞද්ධ හා අබෞද්ධ කියලා කියන්නේ. අපි හරියට ගවේෂණය කළොත් අපේ බෞද්ධ කියන නම විතරක් ඉතුරු වෙයි. අපේ ක්‍රියාපටිපාටි ඔක්කොම තියේ අබෞද්ධ විදිහට. අපි නිකම් බලමු ලෝකේ. මේ ලෝකේ අය දුක දන්නවා. ලෙඩ වෙන එක දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීම දුකයි, කායික මානසික වෙහෙසීම දුකයි කියලා මේ ලෝකයක් දන්නවා. අපිත් දන්නවා වගේ. මේ ලෝකයා ලෝකයේ අය දුක ඇති වෙන හැටිත් දන්නවා. මොකද දුක ඇති වෙන්න හේතුව? ගෙයක් දොරක් නැත්තම් දුක එනවා. දුවා දරුවෙක් නැත්තම් දුක එනවා. යාන වාහන නැත්තම් දුක් විඳින්න වෙනවා. මිල මුදල් නැත්තම් දුක එනවා. ලෙඩ වෙච්ච නිසායි දුක එන්නේ. මැරෙන නිසායි දුක එන්නේ. මේම තමයි දුක එන්නේ. ලෝකයේ දුකේ නිරෝධිකුත් දන්නවා. ගෙවල් දොරල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන්. දුවා දරුවෙක් ඉන්නවා නම් දුක නැතුව ඉන්න පුළුවන්. ලෙඩ වෙන්නේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. මැරෙන්නේ නැතුව ඉන්නම් දුක නැතුව ඉන්න පුළුවන්. දැන් මුළු ලෝකෙම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක හැසිරෙනවා. මොකද දුක නැතුව ඉන්න ගෙවල් හදනවා,
මුදල් හම්බ කරනවා, අවහාවිවල දරුමල්ලු හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා. ඇයි ඒ? ඒව නැතුනම දුක නැතුව ඉන්න පුළුවන් කියලා දන්නවා. කවුරු දුක නැතිකමට කැමති? ඔක තමයි අබෞද්ධ කෙනා කරන්නේ. හොඳයි, බෞද්ධ කියලා දන්න අපි කරන්නේ මොකක්ද? ඒත් ඔය ටිකමනේ. මොකද්ද අපේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් අපිට ලැබුණ දර්ශනය? අපි දුක නැති කරන්න කියලා මොන වචන කතා කළත් ඔය ටිකමයි කරන්නේ. හොඳ රස්සාවක් කළොත් දුක නැතුව ඉන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. මිල මුදල් තියෙනවා දුක නැතුව ඉන්න පුළුවන්. යාන වාහන තියෙනවා දුක නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඔක්කොම ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, මිල මුදල් එකතු කරනවා. මොකද දුක නැතුව ඉන්න. ඌව තියෙන මිනිස්සු දුක නැති කරලා දින්නේ කියලා අපි නිකන්වත් හිතනවද, හොයනවද? විමල් ස්වාමීන් වහන්සේ හොඳට මතක තබා ගන්න, ඔය විදිහට දුක දකිමින්, දුකේ ඇතිවීමක් දකිමින්, දුකේ නැතිවීමක් දකිමින්, නැති කරන මාර්ගය දකිමින් කටයුතු කරන ලෝකයටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක දකින විදිහත් වැරදි, ඇතිවීම දකින විදිහත් වැරදි, නැතිවීම දකින විදිහත් වැරදි, නැති කරන මඟ දකින විදිහත් වැරදි කියලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය, ඇත්තට මේ ධර්මය කියන්නේ අදහන එකක් නෙවෙයි, දර්ශනයක්. ඒ දර්ශනය නැත්තම් ඒ ජීවිතය තුච්චයි, හිස්. හිස් වැඩක් නැහැ. ඒ මනුස්සකමටද වැඩක් නැහැ. මොකද බුදුදහම කියන්නේ වෙන මුකුත් නෙමෙයි, දුකට අකමැති යමෙකුට දුක එපා නම් දුකට කැමති නැති දුක අයින් කරගන්න ඕනේ හැම කෙනෙක්ම කැමති විය යුතු දර්ශනයක්. බුදුදහම කියන්නේ අමුතු එකක් නෙමෙයි. බුදුදහම කියන්නේ අපේම ජීවිතයේ සැබෑ පැතිකඩක් අපිට පෙන්වනවා. මේ බුදුහාමුදුරු දේශනා කළ චතුරාර්ය සත්‍ය දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ ජීවිතේ විතර අසරණ කෙනෙක් තව නැහැ. අපි නිකමට පොඩි පරේෂණයක් කරලා බලමු, පොඩි උපමාවක් කරලා බලමු. අපි කියමු රුපියල් 5000 කොලයක් තියෙනවා. දැන් බලනකොටම අපිට පේන රුපියල් 5000ක් තියෙනවා. මේ 5000 ගත්තාම මෙච්චර මෙච්චර වැඩ කරන්න පුළුවන් කියලා අපි දකිනවා, අපි දන්නවා, අපිට දැනෙනවා. එහෙනම් මේ 5000 කුලේ වටිනවා කියලා අපිට තේරෙනවා. අපි ටක් ගාලා ඒක ගන්නවා. දැන් මේ 5000 කුලේ මීයු කෑවොත්, වීයු කෑවොත්, හොරු ගත්තොත් මොකද වෙන්නේ? දුක එනවා. මේක මීයු කණ්ඩ, වීයු කණ්ඩ, හොරුන්ට ගන්න බැරු ගන්න බැරි වුණොත් ගත්තේ නැත්තම් අපිට දුක නැහැ. ඒ හින්දා අපි මොකද කරන්නේ? මේක ලාච්චුවකවත් දාලා ආරක්ෂා කරනවා. නමුත් මේක මීයෝ කාල, වීයෝ කාල, හුරු ගත්තොත් දුක එනවා. 5000 කුලේ වටිනවා, අපි කැමති. ඒක මීයෝ කෑවොත්, හුරු ගත්තොත්, වීයෝ කෑවොත් දුක එනවා. දුකට හේතුව මීයෝ කාපු එක, වීයෝ කාපු එක, හුරු ගෙනිච්ච එක කියලා තමයි අපි දකින්නේ. නමුත් බෞද්ධ දර්ශනය උගන්වන්නේ කොහොමද කියන එක දන්නවද? අපි නිකන් ওই පොඩි උපමාව ගන්නද? බෞද්ධ දර්ශනය උගන්වන්නේ දැන් ධර්මයේ නැති කෙනා ඔන්න හොඳට බලන්න, මම මේ පොඩි පොයින්ට් එකක් දෙන්නේ ඔයගලන්ට. එහෙම මෙහෙම දකිනකොටම පේනවා රුපියල් 5000ක් වටිනවා. අය මුකුත් කතා වුණේ නැහැ. Tamanට දකිනකොටම පේනවා වටිනවා. මොකද මේක මෙච්චර මෙච්චර වැඩක් කරන්න පුළුවන් කියලා තේරෙනවා. පළවෙනි එක. ඒ හින්දා අපි ඒක ගන්නවා. ඊට පස්සේ ඒක නැති වුණොත්, හොරු ගත්තොත්, නියු කැවුත්, වියු කැවුත් දුක එනවා. දුකට හේතුව නියු කාවපු හොරු ගත්ත එක. ඒක තමයි ප්‍රශ්නේ. ඔය ලෝකේ දකින්න හැටි. ඔය සිද්ධියම බුදුදහමෙන් පෙන්වන ධර්ම දර්ශනාත්මක පැත්තෙන් බැලුවොත්
ධර්මයේ දන්න කෙනත් මෙහෙම බලනකොට එයාටත් පේනවා මේක රුපියල් 5000ක් වටිනවා. එයා ඒක ගන්නවා. ඒක මීයෝ කෑවොත්, වේයෝ කෑවොත් හොරු ගත්ත දුක එනවා එයාට. එයා දකින්නේ මොකක්ද? දුකට හේතු මීයෝ කාපු, වේයෝ කාපු හොරු ගත්ත එක නෙමෙයි. ඒක දුකට හේතුව මේක රුපියල් 5000ක් මේක මෙච්චර වටිනවා කියලා වටිනාකමට පිනිච්ච මගේ මනසයි මේ දුකට හේතුව. මේ කුලේ දකින්නකොට මේක රුපියල් 5000ක් මේක වටිනව නේද කියලා වටිනාකම මගේ මනසේ නොයදුණු. මේක කැඩුනත් හොරු ගත්තත් දුක එන්නේ නැහැ. ඔක තමයි දර්ශනය. අපි ඔක පොඩි පරිශ්‍රණයක් කරමු නේ. අපේ ස්වාමීන් වහන්සේලාට, අපේ මහත්තුරු, ඔගොල්ලෝ ඔක්කොමලා හිතන්නේ ලෝකේ වටිනා දේවල් තියෙනවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මේ රුපියල් 5000ක් මේක වටිනවා කියන එක නෑ බෑ කියන්න බෑනේ, අපිට තේරෙනවා. නමුත් බුදුදහමෙන් පෙන්වන දේ දර්ශනය. බුදුදහමෙන් කියන්නේ පෙන්වන්නේ මේ කොලේ වටිනවා නෙමෙයි. ඒක දකිනකොට ඒක දකින කෙනාගේ මනසේ දෙනවා ඒක වටිනවා කියලා. මේක දිහා බලනකොට 5000ක් වටිනවා කියලා මට වටිනාකමට පෙනෙන හින්දා මං ගන්නවා. එහෙනම් ඒ වටිනා දේ නැතිවීමෙන් එන දුකක් විඳින්න උනා නම්, එහෙම විඳින්න උනේ මේ වස්තුව වටිනාකමට මට පෙනෙනකම. නමුත් අපිට කවදාවත් ලෝකේ කෙනෙකුට වටිනාකමට පෙනෙන මනස හම්බ වෙන්නේ නැහැ, වටිනා වස්තු විතරයි හම්බ වෙන්නේ. අපිට හිතෙන්නේ මේ 5000 කොලේ වටිනවා කියලාමනේ. හොඳයි, අපි පරේක්ෂණයක් කළොත් දැන් පාරේ යනකොට 5000 කොලයක් වැරලා තිබුණොත් වාහනේ නතර කරලා බයිසිකලෙන් යන්නේ නතර කරලා ගන්නවද නැද්ද? ගන්නවා. 5000 කොලයක් වැරලා තියෙනවා බයිසිකලේ යනකොට දැක්ක නතර කරලා ගන්නවා. අරගෙන යනවා. හැබැයි මොකද ඒක වටිනවා කියලා අපිට පේනවා. හොඳයි, ආණ්ඩුවේ නීතියක් දානවා. අද රෑ 12න් පස්සේ අහවල් කාණ්ඩයට අයත් 5000 කුල අවලංගුයි කියලා. දැන් මොකක් වෙයිද? දැන් ඕගොල්ලෝ බයිසිකල් යනකොට 5000 කුලයක් තියෙනවා. නතර කළ ගන්නවද? ගන්නෑ. ඇයි? වටින්නේ නැහැ. ඉතින් ඒක වටිනවා නම් මේ ආණ්ඩුවේ නීතිය දාන ඉස්සෙල්ලා වටිනවා, ඊට පස්සේ වටින්නේ නැහැ කියලා එකක් නැහැ. ඒක වටිනවද වටිනවද නැත්තම් නැහැ. එහෙනම් 5000 කුලේ වටිනවද ඒක වටිනවා කියලා බලන කෙනාට කෙනාගේ මනසට දේ දීලා තියෙනවා. බලන්න මේ ප්‍රඥප්තිය ආණ්ඩුවෙන් අවලංගු කරන්න ඉස්සෙල්ලා ඒක 5000 වටිනවා වගේමයි පෙවුනේ අපිට. හැබැයි අද රෑ 12න් පස්සේ අහවල් කාණ්ඩයට 5000 කුල අවලංගුයි කියලා කිව්වට පස්සේ ඒ දිහා බැලුවත් වටිනාකමට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒ වස්තුව වටිනවා කියලා ඒක බලන කෙනාට තේරිලාද තියෙන්නේ? එහෙම නැත්නම් ඒ වස්තුවම වටිනවද? පින්වතුනි, ලෝකයා හිතන්නේ, පින්වත් ස්වාමීන් වහන්සේ, ලෝකයා හිතන්නේ මේ වස්තු වටිනවා කියලා. ඒ හින්දායි පළඟැටිය වගේ අපි වස්තුම හොයන්නේ. අපි තණ්හාවෙන් අපි විඳ යුතු, අරගත යුතු, අරගත්තු ජීවිතය දිනන්න පුළුවන් වටිනා මහා වස්තු තියෙනවා වගේ අපිට පේන්නේ. හොඳට මතක තබා ගන්න, අපේ මනසේ තියෙන තණ්හාව නැමැති කෙලෙසි ඡායාව වැටලා මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනේකයි මේ පෙන්වන්න උනේ ලෝකෙට. 5000 කුලේ වටිනව නෙමෙයි, ඒ කුලේ දකින්න කෙනාගේ මනසේ වටිනාකම යෙදෙනවා. ඒත් අපි ඒක දන්නේ නැහැ. ඒක කියලා දෙන්න කෙනෙකුත් නැහැ. එතකොට අපිට හිතෙන්නේ මේ පැත්ත වටිනවා වගේ කියලා. අපි මේ පැත්තට පයින්නවා. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ, අර සල්ලි කුලේ හොරු ගත්තොත් මීයෝ කෑවොත්, වීයෝ කෑවොත් දුක එනවා. දුකට හේතුව ආර්ය ශ්‍රාවකයා දකිනවා මොකද්ද? මේක රුපියල් 5000ක් වටිනවා කියලා වටිනාකමට පෙනුණු කම
තමන්ගේ මනසේ. අන්නේ වටිනාකමට පෙනෙන කම, වටිනාකමට පෙනෙන කම ගෙවා ගත්තොත් අර කඩදාසිය මීයු කෑවත් වීයු කෑවත් හොරු ගත්ත දුක එන්නේ. ආන් ඒ වගේ බුදුදහමෙන් පෙන්නනවා භෞතිකයේ මත පමණක් පදනම් නොවිච්ච ලෝකයක්. මේ ලෝකය කියන එකක් නිර්මාණය වෙලා තියෙන්නේ, මේ ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ අපේ කෙලෙස් එකට. ඉතින් ස්වාමීන් වහන්සේ ඕගොල්ලෝ දන්නවද මේ ලෝකේ තියෙන හැම ආගමක්ම ගත්තොත් හැම ආගමකටම දර්ශනයකටම වඩා බුදුදහම කියන්නේ අතිශය සුවිශේෂී දර්ශනයක්. ඒ තවාසනාවට ඒ ශාසනයේ පිහිටක් රැකවරණයක් අපි ලබන්නේ අබෞද්ධ ලෝකයා කියලා හලාගෙන මේ අනිත්‍ය වෙන විපරිණාම වෙන ජරා මරණයට අනුව ලෝකෙ පස්සේ දුවනකොට ඒ දුවන මිනිස්සුන්ව වළක්වලා සිහියෙන් ධර්මයකට ගන් දෙන්නේ භික්ෂුන් වහන්සේලා. නමුත් අවාසනාවකට අද අපි අරමතණන් ඉන්නේ කවුද ලෝකයා බේරගන්නේ? මේ හැම ආගමකටම දර්ශනයකටම වඩා බුදුදහම ශ්‍රේෂ්ඨයි කියලා බය නැතුව කතා කරන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. මේ හැම ආගමකින්ම කතා කරන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණා. තියෙන ලෝකෙට තමයි අපි උප්පත්ති වශයෙන් ආවේ. මේ තියෙන ලෝකේ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. අපි කර්මානුරූපව මැරිලා යනවා ලෝකේ තියෙනවා කියන තැනක ඉඳගෙන. ඒ නිසා ලෝකෙ තුල පුළුවන් තරම් නරක දේවල් කරන්න එපා, හොඳ දේවල් කරන්න කියලා තමයි ගොඩාක් ආගම් වලින් උගන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්. ඒ භාගතුන් වහන්සේගේ දර්ශනය කියන්නේ මොකක්ද? අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබුණේ නැහැ. උපන්නට පස්සේ මේ ලෝකෙ හැදුනේ. මේ ආයතන හය උපන්න නිසායි, ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික උපන්න නිසායි මේ ලෝකෙ හැදුනේ උපන්නේ. ලෝකෙ තියෙනවා අපි මැරිලා යනවා නෙමෙයි, ආයතන ටික නිරුද්ධ වෙනවා ලෝකෙත් නිරුද්ධ වෙනවා කියලා. ඉමස්මින් භ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්මේ සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදියංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. මහණෙනි, සංඥා සහිත මනස සහිත බම්බයක් වමන ශරීරය තුලම මම ලෝකයක් ලෝක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් පනවමු කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මුළු විශ්වයක් දිනන්න පුළුවන් මනසක් තමන් තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වතු කළා පෙන්වුවා. අවිද්‍යාවට වැහිලා තණ්හාවෙන් බැඳිලා අපි ওই දුවන්නම් වල දිව්වට, නමුත් මුළු විශ්වයක් ජයගන්න පුළුවන් මනසක් ඇතිකම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒක ජයගන්න යන මාවතත් පෙන්වුවා. කිසිම ආගමක ශාස්ත්‍රෝරේ ඔය වගේ දර්ශනයක් පෙන්වලා නැහැ. වචන කතා කරන්න පුළුවන්, නමුත් සපේලා කියන්න දක්ෂ වෙන්නේ නැහැ කවුරුවත්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ බෞද්ධ නියම බෞද්ධ දර්ශනය කියන්නේ අනේක මොකක්ද? අපි මේ ලෝකෙට එන්න ඉස්සෙල්ලා මේ වගේ ලෝකයක් තිබුණේ නැහැ. ආයතන හය උපන්නට පස්සේ ලෝකෙ හැදුනේ. ආයතන හය තියෙනකන් චස්සු ලෝකෝ සමුප්පන්නෝ, ආයතන උපන්න කල්ලි ලෝකෙ උපන්නේ. චන්න මේ උපාදාය ආයතන හය ඇසුරු කරගෙන ලෝකෙ පවතිනවා. ආයතන හය ඇසුරු කරගෙන ලෝකෙ පවතිනවා කියන දේශනාවක් තියෙනවා. මම නිකම් පොඩි දල සටහනක් කියන්නේ ඒක. ඒ මේ රළු මට්ටමක ඊට වඩා 10000 ගුණයක් වෙනස් මේ තථාගතයන් වහන්සේ පෙන්වන ඒ දර්ශනේ
ඒ දර්ශනය මම අද දේශනාව සඳහා මාතෘකා කළේ, මේ මාතෘකා කරපු ටික මම විස්තර කරන්න ආවේ නැහැ. ඒකෙන් පෙන්වුවේ යෝචේ වස්සසතං ජීවේ අපස්සං උද්‍යව්‍යං ඒකහං ජීවිතං සෙයෝ පස්සතෝ උද්‍යව්‍යං. යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දෙක නොදැන අවුරුදු 100ක් ජීවත් වුණොත් ඒ ජීවිතේ හිස්. යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දෙක දැනගෙන දැකලා එක දවස ජීවත් වෙනවා ශ්‍රේෂ්ඨයි කිව්වා. ආමේ මුළු දර්ශනයම, බෞද්ධ දර්ශනයම බොහොම කෙටි කළා එක තැනකින් පෙන්වන සිද්ධියක්. ඔන්නෝය ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන එක නොදැන යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයේම හිස්. ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වුණා වටිනවා කිව්වා. අන්න ඒ ටික මාතෘකා කළ අන්න එතන තමයි නියම බෞද්ධ දර්ශනය තියෙන්නේ. මම අද ඒ දර්ශනෙන් ටිකක් කියලා දෙන්න. හැබැයි ඉතින් මේක මගේ මහන්සියක් විතරක් වෙයි. මොකද මම මේ කතා කරන දර්ශනය හරි නික්ලේශී දර්ශනයක්, විරාග දර්ශනයක්, ගැඹුරු චින්තනයක්, සසර පරතරක් හොයන කෙනෙකුට ලැබෙන දෙයක්. කාමය අනුව යන, කාමයන්ගේ සාරය දකින, ලෝකයේ ඇලිලා ලෝකයෙන් තෘප්තිමත් වෙන කෙනෙකුට මේක වචන ටිකක් විතරයි අදාළ නැහැ. සසර පරතරක් හොයන කෙනෙකුට විතරයි මම මේ කතා කරන දර්ශනය වටින්නේ. නිසරුදේ සාර වශයෙන් ගත්ත කෙනා කවදා සරුදේ ලබන්නේ නැහැ. එයා ලබන්නේ නිසරුදයක්මයි. මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ කාටද කී දෙනෙකුට මේක වටේද කියලා. නමුත් මම එක ටිකක් කියන්න. අප්පකාතේ manussේසු යේජන පාරගාමිනෝ අතයන් ඊතර පජාතිර මේවන් ධවති. manussයන් අතර බොහොම ටික දෙනයි සසර පරතරක් හොයන්නේ. බොහොම ටික දෙනයි. එහෙම අවශ්‍යතාවයක් නැහැ ගොඩක් දෙනෙකුට. අනිත් ඔහි මෙතරම දුවනවා. සසර පරතරක් හොයන පාර ගවේති චින්තනයක් තියෙන කෙනෙකුට විතරයි බුදුදහම සක්‍රිය වෙන්නේ. බුදුදහම වටින්නේ. එහෙම නැත්නම් කාමය හොයන, කාමය හරය කොට දකින, ජීවිතය හරය කොට දකින, ලෝකයේ විඳින්න පුළුවන් කියලා හිතන, විඳින්න දේවල් තියෙනවා කියලා දකින මනසකට බුදුදහම කියන්නේ තවත් එක ආගමක් විතරයි. තවත් වචන හරුපයක් විතරයි. වචන ගොඩක් විතරයි. ඉතින් මෙන්න මේ දර්ශනයෙන් හරියට අපිට ඔප්පු කරන අර මම කලින් කතා කරපු සිද්ධිය. මම මුලින් කිව්වේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකෙ තිබුණේ නැහැ කියන තැනට අපේ මනස ගේන මේ දර්ශනය. මම ඒක දල සටහනක් කියන්නේ. අපි හැම කෙනෙක්ම උප්පත්ති වශයෙන් එන දවසේදී පුරාණ කර්මයට විපාක හැටියට ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන ටික විතරක් උරුම කරගෙන ආවේ. ඒ එන අපිට බාහිර රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ කියන බාහිර පැත්තේ අම්මා තාත්තා ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ ඥාති හිත මිත්‍රයෝ කියන මේකක්වත් නිමිති තිබුණේ නැහැ. එහෙම දේවල් අපි දන්නේත් නැහැ. හැබැයි මේ ආයතන ටික පරිහරණය කරන්න ගියාට පස්සේයි අද අපිට තියෙන ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් අපේ ජීවිතයට වඩා බැඳීම් ඇති වෙච්ච නිමිති තියෙනවා. සමහර විටක අපේ ජීවිතයට වඩා වටිනා නිමිති තියෙනවා බාහිර. ඔය ඔක්කොම ටික තියෙන්නේ මේ ආයතන පරිහරණය කරන්න පටන් ගත්තට පස්සේ. මෙන්න මේ ආයතන ටික පරිහරණය කරන්න ගත්තට පස්සේ අලුතෙන් නිර්මාණය වෙච්ච පැවැත්මට කියනවා කර්ම භවය කියලා. ඒ කියන්නේ
අපි ඉපදෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ටික උරුම කරගෙන උප්පත්ති වශයෙන් ආවා පුංචි කාලේ. අද මේ දන්න හම්බ වෙන දන්න හඳුනකම් කියන යාළු මිත්‍රයෝ නැදෑයි වටිනා කිසි දෙයක් තිබුණ නැහැ. අනේ උප්පත්ති වශයෙන් ආපු දැනට කියන උප්පත්ති භවය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනයක් තියෙනවා. අන්නේ දර්ශනය අපිට තිබුණේ නැහැ. ඇත්ත ඇති ඇති දකින්න පුළුවන් කමක් වුණේ නැහැ. ඉද පරිපක්කිත ආයතන නම් මෝහ අවිජ්ජා ආයෝන සංඛාරා නිකාන්ති තණ්හා උපගමන උපාදාන චේතනා භව කියලා කර්ම භවය හැදුනා කිය වචන ඕනේ. අපේ ජීවිතයෙන් ගත්තොත් අපි කළේ වෙන මොකුත් නෙමෙයි. ඇහෙන් ඇහෙන් රූපයක් දැක්කහම දකින රූපෙට හිතින් කියින් කිරින් ගන්නවා. පැත්තකට යනකොට දැකපු දේ ඇතිකමට ඉතුරු වෙනවා. කනින් ශබ්දයක් ඇහුවහම පැත්තකට ගියාම මං අහපු සද්ද අන්න අතනින් එන්නේ කියලා ඇතිකමට ඉතුරු වෙනවා. කොහොම දකින දකින අහන අහන දේවල් ඉතුරු වෙලා එකතු වෙලා අද බාහිර ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔකට කියනවා කර්ම භවය. ඔන්න ඔය බාහිර හැදිලා තියෙන ලෝකයේ ඇතිතාක් අමතක කරන්න එපා. ඉපදීම නැති වෙන්නේ. භවපච්ච ජාති කියලා කියන්නේ ඔන්න ඔය දකින දකිනදී අහන අහනදී ඇතිකමට එකතු වෙන තාක් සසර ඉපදීම නතර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දර්ශනයක් දෙනවා අපිට. දකිනදී දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන, අහනදී ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙන, එකතු වෙන්නේ නැති විදිහට ජීවත් වෙන ක්‍රමයක්. අන්න ඒකයි මේ ශාසනයේ හරය. අපි මේ රටේ ආයතන 10කට 12කට ගිහිල්ලා ඇවිදලා එන්නකෝ බලන්න. යන්න ඉස්සෙල්ලා එහෙම නිමිති නෑ අපිට. නිකන් ඇහෙන් බලලා දැකලා විතරයි එන්න ඕනේ. ආන් අහවල් තන අහවල් කෙනා අහවල් දේ තියෙනවා කියලා එතෙන්ට යන පාරත් එක්ක මතකේ තියෙනවා අපේ. ඔකට කියන්නේ කර්ම භවය කියලා. ඔකට කියන්නේ ආගන්තුක උපක්ලේශයක් කියලා. බහුපච්ච ජාති. අද අපිට ඒ දන්න දේ සිහි කළා අපු යන්න පුළුවන්. ඒ විදිහටම මරණාසන්න මොහොතේ ඇතිකමට තියෙන නිමිත්ත සිහි කළව විඥානි රූපයකට බැස ගන්න එක වෙනවාමයි නවත්තන්න බෑ. ලෝකේ අපි ජීවත් වෙන්නේ නැවත සසරට යන විදියටමයි. ජරා මරණ අනුව ගහගෙන යන විදියටමයි ලෝකයා ජීවත් වෙන්නේ. ගහගෙන යන විදියටමයි ජීවත් වෙන්නේ. නමුත් මේ මට ඇත්තටම වික්ෂුන් වහන්සේ නමක් හැටියට ලැජ්ජයි. මම බණ කියන්න ගියාම ගිහි පින්වතුන් මේට වඩා හරි උද්‍යෝගයෙන් අහගෙන ඉන්නවා. හැබැයි අපේ තරුණ වික්ෂුන් වහන්සේලා මම හිතන්නේ මෙතන ගොඩක් ඉන්නවනම් වැඩි කොටස නේද? ඒ කියන්නේ මේකේ අවශ්‍යතාවය නැහැ කියන එක. නමුත් ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අද ඇත්තටම සමහර විට පැවිද්ද හැටියට අපි ලැජ්ජ වෙන්නට ඕනේ. අපිට වඩා ගිහියා ඉදිරියෙන් ඉන්නවා. ධර්ම දේශනාවකට ගිහිල්ලා පැය 3ක් ධර්ම දේශනා කළොත් මම කියන වචනයක් කියන්නේ හොඳ ඍජු අහගෙන ඉන්නවා ගිහියය. මම මෙහෙන්නේ මේ විදේශගත මේ විදේශ රටවල් වලට ගිහිල්ලා මම ධර්ම දේශනා කරනවා. මම කනගාටු වෙනවා අපේ ශාසනයේ තියෙන තැන ගැන. ස්වාමීන් වහන්සේ බුදුදහම කියලා කියන්නේ තව අදහන එකක් නෙමෙයි.
දර්ශනය. ඒ දර්ශනය ඉගෙන ගන්නීම පාපයක් සාපයක් නෙමෙයි. ජීවිතයකට මහා ආලෝකයක් ලැබෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපි ඇස් දෙක අරගෙන ඇස් දෙක පාදගෙන හිටියොත් නේද අපිට අනින් කෙනෙක්ගේ ඇස් දෙක පාදන්න පුළුවන්. ජීවිතය ගැන නැවත ආවර්ජන කළ බලන්න අපි මේ කොහටද යන්නේ, අපි හොයන්නේ මොනවද, අපිට ඕනේ මොනවද කියන එක. අපි භික්ෂුන් වහන්සේලා හැටියට. ඒ නිසා ඇත්තටම මම හිතනවා තරුණ ස්වාමීන් වහන්සේ මම අකරුණාවෙන් නෙමෙයි මේ කතා කරන්නේ, තරහකින් නෙමෙයි, බොහෝම මෙත් සිතින්. හෙට දවසේ ඔබ වහන්සේලාට යන්න වෙන්නේ ගිය අය ඇතුළු කරන්න. හැබැයි එදාට ධර්මයේ පැත්තෙන් ඔබ වහන්සේලාට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් ඒගොල්ලෝ. ඔබ වහන්සේලාට ගොඩාක් සමාහිත වෙහෙස කර අවස්ථාවන් උපදී. ඇත්තටම පැවිදි ජීවිතය තුළ පැවැත්මක් ඔබ වහන්සේලා අපේක්ෂා කරනවා නම් ඔබ වහන්සේලා මේිට වඩා මේ පැත්ත හදාගන්න ඉගෙන ගන්න. ඒත් මේ ධර්මයේ දර්ශනාත්මක පැත්ත මොකක්ද කියන තව ටිකක් ගවේෂණය කරන්න. මේ දර්ශනය කොච්චරද කියනෝ නම් අන්‍යාගම කෙනෙකුට වුණත් මෙහෙන්ද මේ ඇවිල්ලා බලන්න කියලා තර්ක කළ පෙන්වන්න පුළුවන් දර්ශනයක්. හෙට දවසේදී ඔබ වහන්සේලාට ජීවත් වෙන්න වෙන්නේ, ගැටෙන්න වෙන්නේ ධර්මය තුලින් මේට වඩා දියුණු වෙච්ච සමාජය කියන එක මතක් කරනවා. ඒ හින්දායි මම මතක් කරන්නේ මේ වගේ පැත්තකට හිත මන්ද උසහයි ස්වභාවයට පත් කරගන්න එපා. වහන්සලා උගත් කමින් බොහෝම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම ගිය තැනක ඕන පරවාදයක් මතනය කරන්න පුළුවන් ධර්මඥානයකින් යුක්ත වුණොත් වහන්සලගේ ජීවිතේ වැටෙන්න කිසිම තැනක් නැහැ. හැබැයි වහන්සල හොඳට ඉගෙනගෙන තියනවා ධර්මය දන්නේ නැත්තම් වහන්සලා හොඳ වැදගත් කෙනෙක් මේ ශාසනයේ සමාජයකට ගියොත් වහන්සලාගේ මිනිස්සු අහන්නේ නැහැ ආමතුත් වහන්සේ ගත්ත උපාධිය මොකක්ද? වහන්සලගෙන් අහයි ප්‍රශ්න දහම ගැන. පැවිද්දේ කැටියට අපිට ඒක සපයා කියන්න බැරුවොත් අන්න ඒකට ලැජ්ජ වෙන්නට ඕනේ. හැබැයි පැවිද්දේ කැටියට යම් උපාධියක් හෝ යම් දෙයක් නැහැ කිව්වොත් ඒකට මම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. හැබැයි ශාසනේ බුදුදහමේ මේ සමය ගැන කතා කළොත් ඒක අපිට සපයා කියන්න බැරි වුණොත් අපි ලැජ්ජ වෙන්නට වෙනවා. ඉතින් මම මේ ටික මතක් කළේ මම ඇත්තට මේ දැන් කතා කරන්න හදන දර්ශනය තියෙන තැනින් නතර කළා. දර්ශනය ගැන කතා කළේ නැහැ. ඒත් ඉස්සෙල්ල පොඩ්ඩක් නැගිටල ඔළුව කෙලින් තියාගන්න හින්දායි මේ කිව්වේ. එච්චරට වටිනවා මේ කියන්න හදන ටික. තාම බෞද්ධ දර්ශනය කිව්වේ නැහැ මම. දර්ශනය කියන එක පොඩ්ඩක් කියලා දෙන්න හදන්නේ මම. මේ ටික අහගෙන අහගත්තොත් ඔබ වහන්සේ පැවිදි කෙනෙක් නම් ඒ පැවිදි ජීවිතය, ගිහි කෙනෙක් නම් ගිහි ජීවිතය මෙන්න මෙච්චර වටිනවා කියලා කියන්න බෑ. යතින්ද කීලෝ පටවින් සිතෝ තියා චතුප්පවාති යසම්පකම්පියෝ තතුපමං සප්පු සංවදාමි යෝරිය සච්චානිය වික්කපසති. බලන්න හිතවල තියෙන ඉන්ද්‍ර කීලයක් හතර දිගෙන් හමන හොලගෙන් කම්පා නොවෙනවා වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච මනස පරවාදයෙන් හොල්ලන්න බෑ. ඒ චතුරාර්ය සත්‍යයෙන් ගොඩක් ඕනේ. කෙටි දර්ශනයක් තියෙන්නේ බලන්නකෝ. එදා අස්සජි මහරහතන් වහන්සේට උපතිස්ස පරිබ්‍රාජකතුමා හම්බ වෙනකොට කිව්වේ එක දෙයයි. යේ ධම්මා හේතු පබවතේ සං හේතු තථාගතවාහ තේ සංච නිරෝධෝ එවං වාදි මහ සමනෝ. දර්ශනෙම සුවම්පලිටපත් වෙලා ඉවරයි. අදත් එහෙමයි.
අදත් ඒ දර්ශනේ ඒ ගුණයේ තියෙනා අදත් පින් තියෙන කෙනෙක් ඉන්නවනම් මේ දර්ශනය අහුවොත් හරියට දර්ශනේ සපයත් කියන්න පුළුවන් නම් අද සෝවන් සකදාගම් වෙනවා කියන එක ඊතරම් දෙයක් නෙමෙයි. එනිසා මං ඉතින් කියාගෙන ආපු ටික පොඩ්ඩක් මග නතර කළා. දර්ශනීය ගාවට එන්න ඉස්සෙල්ල පොඩ්ඩක් මතක් කළේ හිම ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් උවමනාවෙන් ඕනෑකමින් අහන්න. මේක ජීවිතයකට අවශ්‍ය දෙයක්. ඇත්තටම මම මහණ වුණාට පස්සේ මම දැනගෙන හිටියනම් ධර්මයක් කියන එක මෙච්චර ජීවිතයකට අවශ්‍යයි කියලා මං අම්මගේ තනිය අතහැරලා දාලා ඇවිල්ලා මහණ වෙලා එච්චරට වටිනාකම තේරෙනවා මට ධර්මයක. මම දැනගෙන හිටියනේ ධර්මයක් කියන එකක් මිනිහෙකුගේ ජීවිතේ මෙච්චර වටිනවයි කියලා. නමුත් ඇත්තටම ධර්මයක් කියන්නේ මේ බුදුදහමේ තියෙන වටිනාම දේ තමයි මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන නෙමෙයි මේ දර්ශනය පෙන්වන්නේ. ඉන්නකන් ජරා මරණ දුක් විඳලා විඳලා මරණයෙන් පස්සේ අපිට විමුක්තියක් ලැබෙයි කියලා කියනවනම් ඉන්නකන් දුක් විඳලා විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් වැඩක් තියෙනවද? කෙනෙකුට දුකෙන් නිදහස් වීමක් අවශ්‍ය වෙන්නේ දුක් විඳින ජීවිතයකයිනේ. මේ ශාසනයේ තියෙන වටිනාකම අන්නේ ඒකයි. මරණයෙන් පස්සේ ලැබෙන නිවනක් නෙමෙයි බුදුදහමෙන් මේ දර්ශනයෙන් පෙන්වන්නේ. මරණයෙන් පස්සේ අපි නිවන් දකී නම් මරණයෙන් පස්සේ සුගතියට යනවා, ස්වර්ගයට යනවා, දෙවියන් වහන්සේ ගාවට යන එකයි, මේකයි අතර වෙනසක් නැහැ. නමුත් මේ බුදුදහමේ තියෙන වෙනස තමයි සම්දිට්ඨිකයි. සාන්දෘෂ්ටික ගුණයක් තියෙනවා. මේ සාන්දෘෂ්ටික ගුණයක් තියෙන හින්දා එදා භික්ෂුන් වහන්සේලා මේ ශාසනය රජගුළු රජකම් අතරලා මහණ වුණේ. සිටුගුළු සිටුකම් අතරලා මහණ වුණේ. රට්ටපාල කුමාරයා කියන්නේ තනි ධනෙන් රටක් පාලනය කරන්න පුළුවන් කුමාරයෙක්. මහණෝ මහකප්පින මහරහතන් වහන්සේ කියන්නේ රජ කෙනෙක්. උයනට ගිය රජුරුව බුද්ධ යන වචනේ අහලා දෙවරක් හැරුණේ නැහැ මාළිගාවට යන්න. අනිත් පැත්තට ඇවිල්ලා මහණෝ වුණා. එහෙම ශාසනයක් මේක. මේ ජීවිතය තුළ මේකේ ප්‍රතිඵල ලැබෙන නිසා සාන්දෘෂ්ටික ගුණයක් මේ ශාසනය තුළ ධර්මය තුළ තියෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මරණයෙන් පස්සේ විමුක්තියක් පෙන්වන්න නෙමෙයි, ජරා මරණ දුක් විඳින ජීවිතයකට තමයි ඔය දුකට හේතුව, මේ හේතුව නැතිනම් දුක නැති වෙනවා කියලා මාර්ගයක් පෙන්වන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා දර්ශනේ ටෙන් ඉස්සෙල්ලා කිය කියා හිටියේ අපිට දකින අහන දේවල් අද දවසේදී දහ පොලකට ගිහිල්ලා අපි දහ පොලක් දැකලා ආවොත් දහ පොලම ඇතිකමට එකතු වෙනවා. මෙහෙම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා බාහිර පැත්තේ ලෝකයක් නිර්මාණය වෙනවා. ඔන්න ওই ටික ඇති තාක් ඉදීම නතර වෙන්නේ නැහැ. මෙන්න මේ දර්ශනයක් පෙන්වන බුදුරජාණන් වහන්සේ මෙන්න මේකයි තියෙන සුවිශේෂීකම. ඇහින් ලෝකයා දකිනා වගේම රූපයක් බලලා රූපෙටත් හිතින් කිනුත් කරනවා. නමුත් ආපහු යනකොට අන්න අතන දැකපු දේ තියනවා කියලා නිමිති හිතින් නැති වෙන විදිය දර්ශනයක්. ඇහෙනවා අපි මේ රටේ 10 පොලකට 20 පොලකට ගිහිල්ලා ආවොත් අපිට 10 පොලක් 20 පොලක් විතර අන්න අන්න තැන් වල තියනවා කියලා නිමිති හිටියේනේ. රහතන් වහන්සේ නම කොහොම වෙයි කියලා හිතනවාද? මේ රටේ නෙමෙයි මේ ලෝකේ ඕනම තැනක ගිහිල්ලා බලලා කරලා ආවත් ඒ මනසේ ආකාශ කුරුල්ලන්ගේ පාසට අහන්නේ. ඒ වගේ ඒ රහතන් වහන්සේලාගේ ආගිය මඟ සටහන්නේ. අන්න අතන ඉඳන් ආවේ අන්න අරහෙට යන්නේ කියලා දෙකලවර හිටින තාක් ජරා මරණ හිස් නැහැ. පුළුවන් නම් මේ ලෝකේ ඕනම ආගමක දර්ශනයකට පෙන්වන්න කියන්න ක්‍රමයක්. මම අන්න අතන ඉඳලයි ආවේ අන්න අතෙන්ට යන්නේ කියලා දෙපැත්ත හිටින් නැතුව ඉඳ යන්න ක්‍රමයක්
පුළුවන් නම් පෙන්වන්න කියන්න ඕනම කෙනෙකුට අභියෝග කළා. ඔගොල්ලෝ බෞද්ධ දර්ශනය නම් කතා කරන්නේ, උගන්වන්න බෞද්ධ දර්ශනය පුළුවන් නම් මේ ලෝකේ අභියෝග කළා උගන්වන්න. ඇහෙන් රූපයක් දැක්කත් ආපහු යනකොට දැකපු රූපේ නිමිති හිටින් නැති විදිහට රූපයක් බලන්න හැටි පෙන්වන්න පුළුවන් නම් කියලා පුළුවන්ද කරන්න කාටවත්? තියෙනවා එහෙම තාක්ෂණයක්. එහෙම තාක්ෂණයක් තියෙන නිසයි ජරා මරණ දුකේ අවසානයක් පෙනෙන්නේ. ඒක කරන්න තියෙන එකම තැන මේ බුද්ධ ශාසනය. නියම බෞද්ධ දර්ශනය කියන්නේ තන්න ඒක. මෙන්න මේ කර්ම සකස් නොවන විදිහට ජීවත් වෙන තාක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. අපි ලෝකේ කෙනෙක් ඇහින් දැකලා යමක් හිතින් කියින් කිලින් කළොත් කළා ආපහු આવුත් ඒක අපිට කර්ම. රහතන් වහන්සේ නමක් ඇහින් දැකලා හිතින් කියින් කිලින් කරනවා ආපහු වෙනවා ඒක කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද්ද තාක්ෂණය? ඇයි එහෙම වුනේ? අහං එතනයි වටින්නේ. ඒකයි මට කියලා දෙන්න ඕනේ දර්ශනය. හැබැයි ඉතින් නිදිබර නිදිකිරා වටන තැනකට කියලා දෙන්න හිතෙන්නේ නැහැ මට. මොකද මේ මගේ භාග ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රු දර්ශනේ. ඒක ඇත්තට ප්‍රතාපවත් එකක්. නමුත් මේකෙන් වැඩක් ගන්න ගොඩක් අය නම් එකම එක මනසක් හරි දී කියන අදහසෙන් මම කියලා දෙන්නම්. කිව්වට අපි එක ගන්න සුදුසු නැත්තම් අනිත් අය බොහෝ දේ මට දෙන්න හැදුවත් මම ගන්නෙ නැත්තම් දීමයි ගැනීමයි කියන ධර්මතා දෙකම එකට වෙන්නට ඕනේ. මේ වගේ දර්ශනයක් කියලා දුන්නත් ඒක ගන්න අපි සූදානම් නැත්තම් ඒත් අපිට ලැබෙන්නේ නැහැ. අපි ගන්න සූදානමින් හිටියොත් යමෙක් දුන්නේ නැත්තම් ඒත් ලැබෙන්නේ නැහැ. යමෙක් දුන්නත් අපි ගත්තේ නැත්තම් ඒත් ලැබෙන්නේ නැහැ. කෙනෙක් දෙන්නත් ඕනේ අපි ගන්නත් ඕනේ කියන කාරණාවෙන් ලබන්නේ වෙනවා නේ? එහෙමනේ. එතකොට මම මේ දර්ශනේ දුන්නත් පින්වත් ස්වාමීන් වහන්සලා සූදානම් නැත්තම් ඒක ගන්න ඌ ලබන්නේ වෙන්නේ. මම මේ ටික කියන්නේ දර්ශනේ කියන්නේ ඒකේ තියෙන වටිනාකම ගැන තව තවත් කියන්නේ. ඌ වහන්සලා මේක පුළුවන් නම් ඉගෙන ගන්න ඌ වහන්සලාට හෙට මුස්ලිම් කතෝලික ඕන ආගමක් ගාවට ගිහිල්ලා බය නැතුව අභියෝග කරලා තර්ක කරන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන්. අද දවසේදී අපි වෙන ආගමක් එක තර්ක කරන්න යනවා නම් ඉස්සෙල්ලා ඒ සමේ ඉගෙන ගන්නවා. ඒ පොත්පත් හොඳට බලනවා. කොහොම තමයි? ඒ අපේ අව්‍යක්තකම. නමුත් බුදුරජාණන් වහන්සේ කාලේ බලන්නකො. භික්ෂුන් වහන්සේලා නිගණ්ඨ ආශ්‍රමයට ගිහිල්ලා අනිත් සත්සාතුරුන්ගේ ආශ්‍රම වලට ගිහිල්ලා තර්ක කරන් ඉස්සෙල්ලා එයාගේ සමය ඉගෙන ගත්තද? නෑ. පින්දපාතේ ගියා වෙලා වැඩි අපි මේ නිකන්ට අසුපුවක් දෙනවා යන් කියලා ගියා කියලා තර්ක කළා ඒ තර්කව මතනියත් කළා එන්නේ. මොකද මේ ලෝකේ කාටවත් අභිභවනය කරන්න බැරි සත්‍යයක් තියෙනවා. නැබෑ කියන බැරි ඇත්තක් තියෙනවා. ආන් ඒ ඇත්ත දන්න කෙනාට දකින්න කෙනාට අමුතුයෙන් වාද විවාද වලට සූදානම් වෙන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මම ඔය ඉස්සෙල්ලා මතක් කළේ මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදැන අවුරුදු 100ක් ජීවතුන තේ ජීවිතයේ ඉස් ජීවිතයක් කියලා. ඉස් ජීවිතයක් කියලා. ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වෙනවා වටිනවා කියලා. අන්නේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය හරහා යොන්නෝ කියන තාක්ෂණය එන්නේ. දර්ශනය එන්නේ. මෙන්න මේ දර්ශනය ඉගෙනගෙන ඔබ වහන්සේලා අද ටික ටික හරි පුරුදු කළොත් ඒකාන්තයෙන් මේ ඔබ වහන්සේලාගේ පස්චිම භවය වෙනවා. අද
මේ දර්ශනය අද අපිට වඩන්න පුළුවන් නම් මේ දර්ශනය අද අපිට ඒ දර්ශනය තුල ජීවත් වෙන්න පුළුවන් නම් දකින අහන දේවල් වල අලුතෙන් අලුතෙන් නිමිති එකතු වෙන්නේ නැහැ. එකතු වෙච්ච නිමිති ටිකෙන් ටික ගෙවිලා යනවා. හැබැයි මේ දර්ශනය හරිසියෝ. හරි. මම දර්ශනය කියලා දෙන්න ඉස්සෙල්ලා මතක් කරනවා අපිට අපි දන්නවා කර්ම රැස් වුණොත් කර්ම භවය ඇතිතත් සසර ඉපදිනවාමයි ඉපදින එක නතර කරන්න බෑ. ඉපදෙන්නේ කර්ම රැස් වෙන නිසායි කර්ම රැස් වුණා කියලා කලේ වෙන මොකුත් නෙමෙයි. ඇහෙන් රූපයක් දැක්කා ඒකට හිතින් කින් කිරින් කළා පැත්තකට යනවා. යනකොට දකින් අහන දේවල් එකතු වෙනවා. එකතු වෙලා තමයි ඔන්න ඔය බාහිර ලෝකේ හැදුනේ කියලා මම මතක් කළානේ. හරියට අපි නුවණින් අවබෝධයෙන් ආපහු උපන් ගෙදරට යනවා. උපන් ගෙදරට කියන්නේ අපි ඉපදුණු දවසේදී බාහිර රූප ශබ්ද පැත්තේ ලෝකයක් මැවිල නැතුව ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික විතරක් අරගෙන ආවනේ. ආපහු හරියටම බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ තියෙන ඔක්කොම නිමිති අතහැරලා ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ ඇහැකන එක විතරක් ඉන්නව නෙමෙයි, ඇහෙන් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, නමුත් ඒව රැස් වෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඔක තමයි රහතන් වහන්සේලා කියන්නේ. එතකොට කීනම් පුරාණම් පුරාණ කර්මයට හටගත්ත මේ ටිකත් ඉවරයි. නවන්නත් සම්භවන් නැවත භවයක හිත ඇල්ලලා නැහැ. ඒ දිගරියන් වහන්සේ පහනක් නිවෙනවා වගේ නිවෙනවා කියන අර්ථය මේකෙ වෙන්නේ. බලමු පුළුවන් නම් අල්ලගන්න මෙන්න මේ තාක්ෂණය. ස්කන්ධයන්ගේ උදේවැය. ඔන්න අනිත් ඒවා ඔක්කොම ඕනේ. මෙන්න මේ ටිකට විතරක් අවදියෙන් ඉඳලා මම මේ කතා කරන මෙන්න මේ චුට්ට අල්ල ගන්න පුළුවන්ද කියලා බලන්න. අපි මෙහෙම කළා. ඇහැරලා බලනකොට අපිට රූපයක් පේනවනේ, පේනවා. අපි නෙමේ 6-4 නොදන්න කුඩා දරුවෙක් හරි මෙහෙම කළා ඇහැරලා බැලුවොත් රූපයක් පේනේනේ. එනේ අපිට මෙහෙම බලනකොට රූපයක් පේනවා නම් මේ රූපයේ පෙනෙනකම ඇතිවෙච්ච හේතුවක් ප්‍රත්‍යක් තියෙන්නට ඕනේ නේ. අ හේතුක අප්‍රත්‍යක වෙන්නේ නැහැ නේ. මේ පේන්න මෙහෙම ඇහැරලා බලනකොට මේ පේනකම ඇතිවෙච්ච හේතුව ප්‍රත්‍ය අපි දන්නවද? නැහැ. බුදුදහම කියන්නේ සත්‍යයක් හැමදාම අපි තුල පවතින හැමදාම අපි තුලම පැවතුණු අපි තුලම පවතින ඒත් අපේම ජීවිතයේ ඇත්ත බුදුහාමුදුර පෙන්වන්නේ. මෙහෙම බලනකොට මේ පෙනෙනකම හැදෙනවා, පෙනෙනකම ඇතිවෙච්ච හේතුවක් තියෙනවා. ඒ හේතුව අපි දකින්නේ නැහැ. මං අහක බලනකොට මේ පෙනෙනකම නැති වෙනවා. පෙනෙනකම නැති වුණා කියන්නේ පේන්න තිබුණ හේතුව ප්‍රත්‍ය නැති වෙච්ච එකනේ. අපි තුල හැමදාම පැවතුණු පොදු මේත් අපි දැක්කේ නැහැ. අන්නේ ඒක පෙන්වන එක තමයි මේ ස්කන්ධයේ උදේවැය කියන්නේ. මෙන්න මේ ස්කන්ධයේ උදේවැය දකිනකොට හරි ලස්සන දර්ශනයක් මතුවෙනවා. මම ඒක කෙටියෙන් කිව්වොත් හැම මිනිස්සෙක්ම, හැම දෙවියෙක්ම, හැම බ්‍රහ්මයෙක්ම තුන් ලෝකෙම කෙනෙක් ජීවත් වෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ ස්කන්ධ පංචකය ඇසුරු කරගෙනමයි. ස්කන්ධ පංචකෙන් එකක් හරි ඔගොල්ලෝ පිළිගන්නවද? මේ පංච උපාදාන ස්කන්ධය තමයි දුක. ඔන්න ওই පහෙන් එකක්වත් ඇසුරු නොවෙන්න ජීවත් වෙන තාක්ෂණයක් තියෙනවා කියලා. රූපය ඇසුරු වෙන්නේ නැතුව, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන ඇසුරු වෙන්නේ නැතුව ඒ ජීවත් වෙන තාක්ෂණයක් වෙනනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නේ. මම පෙන්නන්නම්. මේ මෙහෙම ඇහැරලා බලනකොට මේ පෙනෙනකම ඇතිවෙච්ච හේතුව මම කියන්නම්. කියනකොට ස්වාමීන් වහන්සේලා දකි මෙහෙම තමයි කියලා. හැබැයි ඒ කියන එක නෙමේ, ඒ තුලින් නිර්මාණය වෙන දර්ශනයයි වටින්නේ මම කියන්නම්. හොඳට මෙන්න මේකේ අවධානයෙන් ඉන්න. මේ වෙනද වගේ ගන්න එපා. මෙහෙම අපි දකිනකොට මේ පෙනෙනකම
අපිට රූපයක් පෙනෙනවා නම් මට රූපයක් පෙනෙනවා නම් ස්වාමිනාසල් රූපයක් පෙනෙනවා නම් ඒ පෙනෙනකම ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම වෙන්නේ කනබුන ආහාරයෙන් ඇතුළු මේ චක්ක ප්‍රසාදය මා බාහිර තියනවා මහ බුද්ධයන් උපාදාය කියලා රූප ටිකක් ඒක ටික උගන්නන්න වෙනවා. බාහිර රූපයක ගැටෙනවා. ඇහැ රූපයක ගැටෙනවා, රූපය ඇහැට ගැටෙනවා, ඉස්සෙල්ලාම වෙන කෘත්‍ය. ඊට පස්සේ ඒ ඇහත් රූපය දෙක තියෙන තැනට චක්ක විඥානය පැමිණෙනවා. ඊට පස්සේ කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. තුන්දෙනාගේ එකතු ස්පර්ශය. ස්පර්ශය නිසා ඒ චක්ක විඥාන සිතේම සහජාතයි කියලා යමු සිද්ධි. වේදනා සංඥා චේතනා කියලා නාම කියලා ටිකක් එදෙනවා. අන්න ඒ සිතේ යෙදුණු නාමයි ඇහැයි රූපයි කියන නාම රූප කියන ප්‍රත්‍ය ටිකක් ඊදිලයි මේ පේන්නේ. අපිට මේ පේනවා කියන සිද්ධිය වෙච්ච හැටි තමයි චක්කුම් පටිච්ච රූපේච උපජි චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස. එතකොට පස්ස පච්චා වේදනා සංඥා චේතනා නාම රූපච්චා විඤ්ඤාණ. මේ ස්කන්ධයන්ගේ උදේව ආහාර ප්‍රත්‍යෙන් රූපය, ස්පර්ශ ප්‍රත්‍යෙන් වේදනා සංඥා චේතනා නාම රූපච්චා විඤ්ඤාණය කියන පෙළ මේ මම පිරෙව්වේ. මේකෙන් පෙන්නන හොඳ දර්ශනයක් ඔන්න ස්වාමීන් වහන්සේ බලන්න මේ පේනවා කියන සිද්ධිය, පේනවා කියන සිද්ධිය ඇති වෙන්න හේතුව හේතු මුලින්ම ඇහැ රූපයට ගැටිලා, රූපය ඇහැට ගැටිලා ඊට අනුගතව චක්කු විඥානෙ ඉපදිලා, චක්කු විඥානෙ ඉපදිලා ඒ සිතේ නාම ධර්ම යෙදිලා ඒ නාම රූප දෙක නිසයි පේන්නේ කියනකොට පේනවා කියන සිද්ධිය කෙරවල පේනවා කියන සිද්ධිය හදන්න ඇහැ රූප වැය වෙලා. මම කියන එක තේරෙනවද කියලා බලන්න. අන්නේ දර්ශනයට හිත තියෙනකොට එයාට මෙහෙම රූපය කියලා බලන්න නිමිති හම්බ වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික ඇහැට බාහිර රූප ගැටිලා ඊට අනුගතව චක්කු විඥානෙ ඉපදිලා නාම රූප දෙක නිසා තමන්ට පෙනෙනවා. මම ඉස්සෙල් වෙනස කියන්නේ ලෝකයේ ධර්මයේ නැති දර්ශනයේ නැති ලෝක කෙනෙක් ජීවත් වුණොත් මිනිස්සුයෝ දෙවියෝ බ්‍රහ්මියෝ ඔක්කොම ජීවත් වෙන්නේ ලෝකේ. කෙනෙක් ජීවත් වෙන කොහොමද දන්නවද? ඇහෙන් රූප බල බල මෙහෙම ලස්සන රූපයක් නේද කියලා ලෝක කෙනෙක් ජීවත් වෙන්නේ මේ ඇහැ පරිහරණය කරන රූප බලන් තමයි ඈ. කන පරිහරණය කරන ශබ්ද අහන් තමයි ඈ. නාසය පරිහරණය කරන ගඳ සුවඳ ලබන් තමයි. දෙවියොත් මිනිස්යොත් බ්‍රහ්මියොත් ඔක්කොම හොමවයි. ඔක තමයි ලෝකේ. නමුත් රහතන් වහන්සේ නමක් කරන්නේ ඔකේ අනිත් පැත්ත. ඇහෙන් රූප බලන වෙනුවට ඇහැ රූපෙට ගැටලා, රූපය ඇහැට ගැටලා, චක්කු විඥානේ ඊට අනුගත ඉපදලා නාම රූප දෙක නිසා පෙනෙනවා. එයා ඉන්නේ මොකේ දන්නවද? දිට්ටි සුත මුත විඤ්ඤාත කියන ටිකක. රූපයක් බලන එකයි තමන්ට රූපයක් පේන්න එකයි දෙකක්. මම ඕක මෙහෙම කියන්නම්කෝ. අපි ලෝකේ අය, ලෝකේ කෙනෙක් පරිහරණය කළොත් පරිහරණය කරන ශබ්දයක්මයි නේ. අන්න බල්ලෙක් කෑ ගහන සද්දේ, අන්න වාහනයක් ආව සද්දේ කියලා අපිට ඕක හොඳට හුරුපුරුදු දීනේ. නමුත් මේ ශාසනයේ දර්ශනය ওই ස්කන්ධයේ උදේවැය බලන්න ගියොත් ওই ස්කන්ධයේ උදේවැය ඇතිවීම නැතිවීම නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් හිස් ජීවිතයක් කියලා කියන්නේ මේ දර්ශනේ දන්නේ නැති කෙනා ඇහින් රූප බල බල කනින් සද්දාහ තමයි ඉන්නේ. රූප බලමින් සද්දාහමින් ඉන්නකොට තියෙන දෝෂේ පැත්තකට යනකොට දැකපු රූප අහපු සද්ද ඉතුරු වෙනවා. කර්ම භවය ඇදලා ජරා මරණයට යනවා. මේ දර්ශනේ තියෙන්නේ රූප දකින්නත් පුළුවන් හැබැයි ඉතුරු නොවෙන්නේ. ශබ්ද අහන්නත් පුළුවන් ඉතුරු නොවෙන්නේ. කර්ම භවය රැස් නොවන විදිහට ආයතන පරිහරණය කරන්න. ඒකෙන් කරන්නේ මොකක්ද? මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවෙන් තමන්ට පෙනෙනවා ඇහෙනවා කියලා දර්ශනයක් නිර්මාණය කරනවා. හරිද? හරි. දැන් ලෝක කෙනෙක් කන පරිහරණය කළොත් සද්දෙනේ. අන්න බල්ලෙක් කෑ ගහනවා, අන්න වාහනයක් යන සද්දේ කියලා අපි යන්නෙම බෑහැරනේ. හරි, රහතන් වහන්සේ නමක් කන පරිහරණය කළොත් නැත්තම් මේ ධර්මයේ දකින දර්ශනයේ දකින කෙනෙක් දන්නේ කොහොමද? එයා ස්කන්ධයන්ගේ උදේ දන්නවා. අපි සද්දයක් අහන්න කියලා ගියාම
සද්දයක් තියෙන තැනකට අපි යනවා කියන්නකෝ. ගියාම වෙන්නේ ඉස්සෙල්ලාම මේ කන, කනේ තියෙන සෝත ප්‍රසාදයක්, ඒවා එකක් එක ගානේ ඉගෙන ගන්න වෙලා නෙමෙයි, මේ කනත් බෙදන්න පුළුවන්. ඈ කන ශබ්දයේ ගැටෙනවා, ශබ්දයේ කනට ගැටෙනවා, ඉස්සෙල්ලාම වෙන කෘත්‍ය. ඊට පස්සේ ඊට අනුගතව සිත උපදින එකට කියන සෝත විඥානය. ඊට පස්සේ ඒ තුන් දෙනාගේ එකතුව නිසා සෝත සම්පස්සජා වේදනා සද්ද සංඥා සද්ද සංචේතන කියලා නාම ටිකක් එදෙනවා. අන්නේ නාම රූප දෙක නිසා අපිට ඇහෙනවා. අන්නේ ඇහෙන එකයි අපි විඳින්නේ. ඇත්තටම විඳින්නේ අපි ඇහෙන එකයි. නමුත් අපි හිතනවා අපි විඳින්නේ සද්දේ කියලා, බහැර දෙයක් කියලා. නෑ. එතකොට රහතන් වහන්සේ නමක් දකින්නේ කොහොමද? දැන් සද්දයක් ඇහෙනකොටම ධර්මයේ දර්ශනේ නැති කෙනා කියනවා අන්න වාහනයක් ආව එන සද්දේ කියලා බහැරට යනවා ඈ. ධර්මයේ දකින්න කෙනා දකිනවා ඒ ශබ්දයේ කනට ගැටිලා, කන ශබ්දයේ ගැටිලා, ඊට අනුගතව සිත ඉපදිලා, සෝත විඥාන සිත ඉපදිලා අපිට ඇහෙනවා. ඇහෙනකොටම තමන්ට ඇහෙන එකට කියනවා අන්න වාහනයක් ආවා. ඇත්තටම තමන්ට ඇහුණු හින්දා නෙමේද වාහනයක් ආවා කියලා කියන්න වෙන්නේ? ඇහුණු දෙයටද කියන්න වෙන්නේ, සද්දයකටද කියන්න වෙන්නේ කියලා බලන්න. අපිට ඇහුනේ නැත්තම් අපි දන්නවද දෙයක්? ඇහෙනවා කියන සිද්ධියක් වෙනකොට කොච්චර කාරණා තියෙනවා කියලාද හිතන්නේ? අපිට ඇහෙන්න කන ඕනේ, ශබ්දය ඕනේ. ශබ්දය කියන එක ඇහෙන්න තව හේතුවක්. කන ඕනේ, ශබ්දය ඕනේ, සෝත විඥානය ඕනේ, සෝත සම්පස්යෙන් උපන නාම ධර්ම ඕනේ. අන්න ওই ටික ඔක්කොම වුණාමයි ඇහෙන්නේ. අන්න එහෙම ඇහෙන දෙයටයි අපි හිතන්න කියන්න කරන්න පුළුවන්. අන්න ඒ දේ විඳින්නේ. ඔන්න ඔය දර්ශනින් ජීවත් වෙන්න පුළුවන් නම් දකින්න අහන්න පුළුවන්. දකින්න අහන දෙයට හිතින් කිංකිරින් කරන්න පුළුවන්. ඒත් පැත්තකට යනකොට නිමිති ඉතුරු වෙන්නේ නැහැ. මම අද මේ කතා කරන දර්ශනය ගැඹුරුයි. එක චුට්ටකින් විමසෝමනන් සෝභාන්සල්ට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නත් බෑ කියලා දන්නවා. නමුත් මම මේ කලේ මෙතන එකම එක පින් ඇති ස්වාමීන් වහන්සේ නමක් හෝ කවුරු හරි හිටියොත් සසර පරතරක් හොයන්න ඕනේ කියන අදහස් තියෙන සත්පුරුෂ උත්තමයෙක් ඉන්නවනම් එයාට එන්න පාර හැදුවා මම මේ. මෙන්න මේ හාමුදුරු මහ මොකද්ද දර්ශනයක් කිව්වා? අජරාමර නිවන මරණයෙන් පස්සේ මේ ජීවිතේම ලබා ගන්න පුළුවන්. මේ ජීවිතේම ජරා මරණ දුක නිරුද්ධ කරන කර්මක්ෂේම විදියට ජීවත් වෙන දර්ශනයක් කියලා අමුතු එකක් කතා කළා. මොකද්ද එකක් කිව්වා තේරුණේ නැහැ. හැබැයි මේක ටිකක් හොයන්න ඕනේ කියන අදහසක් ඇති කර ගන්නවා නම් අන්න එබඳු මනසකට උපකාරයක් වේවා කියන අදහසින් මම මේ දර්ශනය ගැන ටිකක් කතා කළේ. බය නැතුව ඇත්තටම මම කියන බෞද්ධ දර්ශනය හැටියට උගන්වන්න පුළුවන් නම් ඇත්තටම අද දවසේදී බෞද්ධ දර්ශනය කියලා අපි ඉගෙන ගන්නේ උගන්වන්න වෙලා තියෙන සම්මතයකට යන ටිකක් එකට ඉතින් ලෝකේ යන විදිය. නමුත් නියමම ත්‍රිපිටකයේ තුල තියෙන දර්ශනය කියලා කියන්නේ ඒ දර්ශනය දැක්කොත් මේ ditthi සම්පන්න සෝවාන් වෙනවා. එච්චරට වටිනවා ඒ දර්ශනේ. සහ ආස්ස දස්ස සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්. ඒ දර්ශනේ දැකීම සමගම ඔහුගේ ධර්ම තව දුනක් දුර වෙනවා. අන්න ඒකයි නියම විදිහට බෞද්ධ දර්ශනය හැටියට ලෝකෙට ගෙනියන්න ඕනේ, උගන්වන්න ඕනේ. හැබැයි ඒ යථාර්ථය අද දවසේදී වැහිලා. අපි බලමු, උත්සාහවත් වෙමු ඒක මතු කරගන්න. හැබැයි ඒක මතු කරගන්න පුළුවන් වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ වහන්සලා වගේ තරුණ අයගේ මේ සද්ධර්මයට කාමී කැමති තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශාසනයට ආදරය කරන ශාසනය රැකගන්න ඕනේ, ජරා මරණ දුක නැති වෙන මේ පිරිසුදු සද්ධර්මේ මතුකල ලෝකෙට ගෙනියන්න ඕනේ කියන අවංක මනස් බිහි වුණොත් විතරයි, එහෙම අය හිටියොත් විතරයි ශාසනය රැකගන්නට ඕනේ. පින්වත් ස්වාමීන් වහන්සේ අවුරුදු දහස් ගාණක් තිස්සේ
පරම්පරාවෙන් අපිව මේ තැනට මේ ශාසනය ගෙනත් දුන්නා. අපේ යුතුකමක් මේ ශාසනය අන්තිම පුරුෂණ වෙනක අපේ යුතුකමක් පුළුවන් විදිහකට පස්චිම ජනතාවට මේ ශාසනය උරුම කළ දෙන එක නිවැරදිව, කොහොම හරි නෙමෙයි නිවැරදිව. ඉතින් ඒ නිසා මම දීර්ඝ දේශනා කරන්නේ නැහැ. නමුත් මේට වඩා කිය යුතු හරවත් බොහෝ දේ තියෙනවා. මේට වඩා මම ගොඩාක් වෙනස් මට මේ පරිසරය නොහොරුයි ටිකක්. නැත්තම් මම ඕනම තරුණ කෙනෙකුට එහෙයි කියලා යමක් අහනවට කැමති කෙනෙක් ඕන තරම් තර්ක කරන්න පුළුවන් මං එක්ක. මම බය නැහැ. මේ දර්ශනීය පැත්තෙන්, මේ සමය පැත්තෙන් ඕන කෙනෙකුට ඕන විදිහට කතා කරන්න පුළුවන් මං එක්ක. තර්ක කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්, අසපුරුස අදහසින් නෙමෙයි. ඉතින් මම මතක් කළේ මේ වගේ පැතිකඩක් තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දුවන්නන් ඔයාලේ දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන් දෙපා ජීවිතේ පොඩ්ඩක් නතර වෙලා බලන්න වටපිට. ගොඩාක් දෙනෙක් ජරා මරණය අනුවම ගහගෙන යනකොට, ජරා මරණය අනුවම පවතිනකොට, ජරා මරණ ධර්මයට පටහැනිව අජරාමර විමුක්තියක් හොයන්නේ බොහොම ටික දෙනෙක්. තමන් ජරා මරණයට පත් වෙන්නේ පිඳගෙන ලෝකෙ ගොඩාක් දෙනෙක් කරන්නේ ජරා මරණයට යන දෙයක්ම හොයන එක. ඒ හැවීම ඒ තරම් උතුම් නෑ, ශ්‍රේෂ්ඨ නෑ. ජරා මරණයට පත් වෙන්නේ පිඳගෙන අජරාමර බවක් වෙන්නේ කොහොමද කියලා හොයනවා නම් මෙන්න මේ සෙවීම අති උතුම්, අති ශ්‍රේෂ්ඨයි. ඉතින් එහෙම හොයන මනසකට එහෙම හොයන්න මේක කාලයක් එහෙම තැන් තියනවා, හොයනෝ නම් ලැබෙනවා. ඒ සඳහා අපටත් උපකාර කළ හැකි කියන වචනය විතරක් මම මතක් කළා. අද දවසේදී මේ දේශනාව නතර කරනවා. මම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා මේ නිකං හරි වචනයක් පින්වත් ස්වාමීන් වහන්සේලාට, මිමින්වත් ඔබට මේ ටික අහන්දා ලැබුණේ මහත්තු සත්පුරුෂ කල්යාණ මිත්‍රකමෙන්. මේ අවස්ථාවට වටපිට මේ අවස්ථාව හැදෙන්න කටයුතු කාරණා කරපු අපේ මහාචාර්යේ අවසරයි. මාවතකම නායක මාහිමිපාණන් වහන්සේ තමයි මේ සත්ක්‍රියාවේ පුරෝගාමී. ඉතින් උන්වහන්සේට බොහොම කෘතවේදීව මම මතක් කරන ඔබ වහන්සේ කළ මේ සත්පුරුෂ ක්‍රියාව නිසායි මේ වගේ බණ පදයක් හරි මේ දරුවන්ට කියලා දෙන්න අවස්ථාව වටපිටාව ලැබුණේ. මම හිතනවා ඔක්කොම නැතත් එකම එක මනසක් හරි ජීවිතයේ යථාර්ථය මොකක්ද කියන එක හොයන්න, නැත්නම් ඇත්තටම බුදු දහම මොකක්ද, බෞද්ධ සමය මොකක්ද, මේකේ මේ අපි හිතනට වඩා ගැඹුරු දර්ශනයක් තියෙනවද එහෙනම් කියලා හොයන්න මනසක් බිහි වෙයි කියලා. එහෙම හොයන්න පැතිකඩක් හම්බ වෙනවා නම්, හොයනවා නම් ඒ මනසකට මුල් අත්තිවාර මහදලා දුන්න පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ. ඉතින් අද දවසේදී මගේ දේශනාව මම අවසන් කරනවා. මේත වඩා උද්‍යෝගයකින් උවමනාවකින් ස්වාමීන් වහන්සේලත් කතා කළා සැබෑ බෞද්ධ දර්ශනය මතු කළා මේ රටට නෙමෙයි මුළු ලෝකෙට එහාවට අරගෙන යනවා නම් අපි තීට අනුග්‍රහය දක්වනවා. අපිට කරන්න පුළුවන් උපරිම සේවය කරනවා. බය නැතුව තර්ක විතර්ක කළා, වාද කළා උගන්වන්න පුළුවන් මට. ඒක මගේ හයිය නෙමෙයි. මම පිටකේ ගවේෂණය කළා. මේ ත්‍රිපිටකය කියන්නේ ජීවමාන බුදුහාමුදුරුව. අදටත් යම් කිසි කෙනෙක් හොඳට ත්‍රිපිටකය පරිශීලනය කළොත් මේ දර්ශනයේදී, ඉතින් අපි මේක පින්ව ස්වාමීන් වහන්සේ මේ ලෝකෙට අරගෙන යන්නට ඕනේ. පරවාද මතණයන් කරන්න පුළුවන් දක්ෂ මනසක් හදාගන්නට ඕනේ. දක්ෂ මනසක් හදාගන්නට ඕනේ. අන්න එහෙමයි අපිට අපේ ශාස්ත්‍රූන් වහන්සේට ගෞරව කරන්න පුළුවන්. ඒ වගේ මේ බුද්ධ ශාසනය මොහොතක ලෝකෙ ජීවත් කරවනවාන් කරවන්න පුළුවන්. ඉතින් සම්ප්‍රදායකට අනුව ඉගෙන ගනිමින් යන මේ රටාවටම විතරක් කොටු වෙන්නේ නැතුව ඉගෙන ගන්න පින්වත් ස්වාමීන් වහන්සේ. විභාග වලට හොඳට ලියන්න. ඒ විතරක් නතර වෙන්නේ නැතුව ජීවිතේ හොඳට හිතන්න. හොඳට හිතන එක පාපයක් සාපයක් නෙමෙයි. මට මතක මහගමසේකර හරි කවුරු හරි හිතන එක අපායට යන පාපයක් නම් මං අපායට යන්නත් යන්න කැමතියි කියලා තියෙන ලේකෙක් මට මතකයි. කවුරු නම මතක නැහැ.
ඇත්තටම ඒක එහෙම තමයි. මමත් නම් දකින්නේ. හිතන හොඳට නුවණින් හිතන එක පාපයක් නම් සාපයක් නම් ඒ පාපිට සාපිටත් මම කැමතියි කියලා මම හිතන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ හොඳට විචාරාත්මක චින්තනය ඇති කරගෙන තමන්ගේ ජීවිතයටත් නිවීම මිදීම හදාගෙන අහිංසක ලෝකයටත් නිවීම මිදීම ලබා දීලා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කටයුතු කරන්න සිත් උපදවාගෙන ගන්ඳ කියලා පින්වත් ස්වාමීන් වහන්සේට මතක් කරනවා. මම වටිනා දර්ශනයක කාව කෑ වගේ තැන් කීපයක් කිව්වේ. එකක්වත් හරියට කිව්වේ නැහැ. උප්පත්ති භවය කිව්වා, කර්ම භවය කිව්වා, උදේවය කිව්වා. මොකද කෙටි කාලයක් ඇතුළත මෙහෙම දෙයක් තියෙනවා කියන ඉඟියක් විතරයි දුන්නේ. මේවා උගන්වනවා නම් තේරෙන විදිහට ක්‍රමානුකූලව උගන්වන්න ඕනේ. එහෙම ක්‍රමතියේ ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා අතට කරනවා. තෙරුවන් සරණයි සෑම සිළු දිනාටම. අතිපූජනීය මාංකඩවල සුදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනේ උතුම් වූ ධර්මදේශනාව ඔබ සෑම සිළු දිනාටම ශ්‍රවණය කිරීම සඳහා විකාශන දායකත්වයේ දරණ ඒ සත්පුරුෂ පිංගුතුන් සිහිපත් කරලා අපි ඉතාමත් කෘතවේදීව ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරමු. අද මේ විශේෂ දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි ඩිලුෂ් ජානක පිංවත් මහත්මා විසින්. එතුමා අරමුණු වශයෙන් ඇති කර ගන්නවා මීට 3 මාසකට පෙර අභාවප්‍රාප්ත වූ දයාබර පියතුමාණන් වන ෆ්‍රැන්සිස් ලැම්බර්ට් පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ ඇතුළු ධර්මශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාටත්, පවුලේ සියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාති හිතෛෂීනටත් පින් පමුණුවන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කරනවා අප්සරා ඇතුළු පවුලේ සියලු දෙනාට, ලලිත් යසන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට, සුපුන් සඳුනි යුවල ඇතුළු පවුලේ සෑම දෙනාටත්, තාරක නිමේෂ් මහතා ඇතුළු සියලු දෙනාටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම සත්පුරුෂ අදහස් පෙරදැඩි කරගෙන මේ උතුම් වූ ධර්ම දාණය ලබා දෙන්නේ ඔබ විසින් අප්‍රමාණ කුසල සම්භාරයක් රැස් කර ගන්නට යෙදෙනවා. මේක බණ පදයක් ලොවට අසන්නට සැලැස්වීම පවා අපරිමාණ පින් සිදුවෙන, බොහෝ පින් රැස් වෙන උතුම්ම ක්‍රියාවක් බව කල්පනා කරගන්න. මේ වෙලාවේදී අදහස් කරගන්න මේ සියලු ආකාරයෙන්ම රැස් කරගත්තා වූ මේ මහා පුණ්‍යානිසංස ධර්මයන්. ප්‍රථමයෙන්ම ලෝකයත් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ අපවත් ආරක්ෂා කරන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දේව ඉසුරු වර්ධනය කරගනිත්වා. සම්බුදු සසුනත් පින් උතුම්ලාවත් සුරකිත්වා. දෙවියෝද නිවනින් සැනසීම ලබත්වායි සාදුනාද දීපින් අනුමෝදන් කරන්න. ඒ වගේම සඳහන් කළ පරිදි මේට 3 මාසකට පෙර කාල යාත්‍රා කළ ෆ්‍රැන්සිස් ලැම්බර්ට් තමන්ගේ දයාබර පියතුමා කල්පනාවටගෙන එතුමානන් ප්‍රධානව ඔබ අප නමින් මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාති හිතෛෂීන් සතුටින් සාදුනාදයෙන් යුක්තව මේ උතුම් වූ පුණ්‍යස්කන්ධය අනුමෝදන් වෙත්වා. යම්කිසි හෝ හේතුවකින් දුකක නම් ඉන් මිදී සුවපත් වී සැපයෙන් සැපතටම පත්වෙත්වා. ඒ සෑම දෙනාම ලෞතුරු නිවනින් සැනසීම ලබත්වායි සාදුනාද දීපින් අනුමෝදන් කරන්. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සඳහන් කළ පින්වත් සෑම සිරු දෙනාටත්, දායකත්වයේ දරණ ඩිලුෂ් ජානක පින්වත් මහත්මා ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දෙනාටත්, ධර්ම දේශනා කළ අතිපූජනීය මාංකඩවල සුදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. සෑම සිරු දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. දෙහැමි සිතුම් පෙතුම් දියුණු වෙලා ධර්මානුකූල උතුම් සෞභාග්‍යමත් ජීවිත ගෙවන්නට වාසනාව භාග්‍ය සැමට සැලසේවා. දෙලවත් සුවපත් වේවා. කිසි කලකත් පාප මිත්‍ර සේවනයකට හසු නොවේවා. උතුම් වූ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයට පත්වීමෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ලෞතුරු නිවනින් සැනසෙන්නට ඔබ හැම දෙනාටම මේ කුසල් හේතු වාසනා පාරමී වේවායි සාදුනාද දී නිවන් ප්‍රාර්ථනාත් කරගන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි.